ඇහෙන රේඩියෝ අතර අහන රේඩියෝ FM 97.9 CRI ශ්‍රී ලංකා. අසිරිමත් චරිත සුබ සන්ධ්‍යාවක්. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයටයි අපි මේ සූදානම් වන්නේ. මේ පහේ කලිසමට ඔබට හුරු පුරුදු වැඩසටහන. උදේ ඉඳලා වෙහෙස මහන්සි වෙනවා, අපි වැඩවල කරනවා, ගතයි සිතයි දෙකම වෙහෙසටපත් වෙනවා. ඉතින් ගීතයක් අහමු වෙහෙස නැති කරගන්නට. ඉතින් අසිරිමත් චරිත කියන විශේෂාංගයේදී අපි බලාපොරොත්තු වෙන්නේ වෙනි අසිරිමත් චරිතයකට ආරාධනා කරන්නට, ඔබ වෙනුවෙන් ගීතෝරන්නට. අපි අද ආරාධනා කළා ධාමත්ම අසිරිමත් චරිතයකට. මේ අසිරිමත් චරිතය තමයි අපේ ශ්‍රී ලාංකික අපට ආඩම්බරයක්, දේශීය නිෂ්පාදනවලට තැනක් ලබා දුන්න ආයතනයක් හැටියට, කෙනෙක් හැටියට. අද එවැනි කෙනෙක් තමයි අපි අසිරිමත් චරිත කියන විශේෂාංගයට සම්බන්ධ කරගන්නේ. ඔබ දන්නවා Forever නිෂ්පාදන තමත් ප්‍රකටයි, කාන්තාවන් අතර අති ජනප්‍රියයි. ඒ Forever නිෂ්පාදන නිර්මාතෘවරිය තමයි අද අප සමග සම්බන්ධ වෙන්නේ ගීතෝරන්නට. මේ තමයි චාන්දනී බණ්ඩාර මැතිනිය. චාන්දනී බණ්ඩාර මැතිනියනි, ඔබතුමියට සුබ සැන්දෑවක් වේවා. ඉතින් මේ ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට, දිරිය කාන්තාවක් හැටියට ඔබතුමියගේ කාර්යභාරයන් අපි අගය කරනවා. මාධ්‍යවේදීන් හැටියටත් පුරවැසියන් හැටියටත් අගය කළ යුතුයි. ඉතින් මේ ගීතයට මොකද්ද තියෙන කැමැත්ත ඔබතුමියගේ? හැම වෙලාවෙම මහන්සිලා වැඩ කරනවා. එතකොට අපිට විවේකයක් හම්බෙද්දී හැම වෙලාවකම ඊට සැනසෙල්ල ලැබෙන්න සිද්ධාවක් ආපම්. ඉතින් ආශ කරන සින්දු කිව්වම දැන් ගොඩාක් එක එක විදිහේ සින්දු තියෙනවා. නමුත් හිතට යන මහන්සිය නැති වෙන, කාන්තිය නැති වෙන්නේ ගීතයක් ඇහුවාම. ඒකයි මම ගොඩක් වෙලාවට ගීතවලට ගොඩක් කැමති. හරිම සතුට. ගීත ගායනා කරන්නත් එහෙම පුළුවන් ඇති. ගීත ගායනා කරන්න නම් ඉගෙනගෙන නැහැ, සාමාන්‍යයෙන් පුළුවන්. හොඳයි. අද වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට මොකද්ද මුලින්ම තෝරපු ගීතේ? හන්තානට පායන සඳ අමුණුසිරි පිරිස් මහත්තයාගේ හන්තානට පායන සඳ කියන මේ ගීතේ තෝරන්න විශේෂ හේතුවක් තියෙනවද චාන්දනී මැතිනියනි? මං ආසයි ඒ සින්දුවේ තියෙන තේරුමට ආසයි. ඒත් එක්කම ඒ සින්දුව අහනකොට නුවර පැත්තේ පරිසරය, එතකොට ඒ විශ්වවිද්‍යාල තියෙන පරිසරය, ඒක හිතට එනවා. ඒ වගේම දැන් ඒකෙ ඒ සින්දුවේ තියෙන තේරුම හදවතට දැනෙනවා. මං ඒ නිසා ඒ සින්දුවට ගොඩක් කැමතියි. අපි අහමු ගීතේ. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න, මානුදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න, මානුදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න. සරසවි බිම තෙමෙන්න, අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න, උඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. Thank you.
සතමඩුලු අතවනාහි එපා අහක බලන්න ලතාමඩුලු අතවනාහි එපා අහක බලන්න මාගැන මතකය ගුලි කර හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න හත ගැස්මී පෙළ ගැස්ම FM 97.9 CRI ශ්‍රී ලංකා අසිරිමත් චරිත වෙහෙස නිමන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගිත අද අපි ආරාධනා කළා වචනේ පරිසමාප්තෙන්න ඉතාමත්ම අසිරිමත් චරිතයකට. මේ තමයි අපේ රටේ විශේෂම කාන්තාවන් අතර ඉතාමත් ප්‍රකට නමක් තමයි ෆෝ එව. ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තරයේ තද කීර්තියට පත් වෙලා තිබෙනවා. මම දැක්ක ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ජනප්‍රිය නිෂ්පාදන බවට පත් වෙලා තිබෙනවා මේ ෆෝ එව නිෂ්පාදන. අපි ඒ ගැන කතා කරමු. එහි නිර්මාතෘවරිය තමයි අද අපේ ගීතෝරණ අසිරිමත් චරිතේ චාන්දනී බණ්ඩාර මැතිණිය. චාන්දනී බණ්ඩාර මැතිණියනේ, දැන් ඔබතුමිය මේ වගේ නිෂ්පාදනයක් බිහි කරන්නට හේතු වුනේ මොකද්ද? මොකටද? කොහොමද? මට ඕන වුණා. දැන් හුඟක් වෙලාවට අපේ රටේ ඕන තරම් හර්බල් තියෙනවා. අපේ රටේ හොඳ පළතුරු තියෙනවා. ඉතින් මේ දේවල් වලින් ඕන කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන් නිරෝගිමත් වෙලා. ඉතින් ඒ නිසාම තමයි මට හිතුනේ ස්වභාවික ශාකසාරම්ය නිෂ්පාදනයක් වෙන්න ඕනේ කියලා. අනිත් එක මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට හිටියේ. ඒ කාලේ මම දැක්කා මේ සිංහල බෙහෙත්වල තියෙන වටිනාකම, ඒ වගේ මිනිස්සු සුවපත් කිරීමේ හැකියාව. මේ දේවල් දැකපු නිසා මට හිතුණා කවදා හරි දවසක මේ ස්වභාවික ශාකසාරමේ රූපලාවන් නිෂ්පාදනයක් කරන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි මේ නිෂ්පාදන වලට මම අත තිබ්බේ. අපි ශ්‍රේෂ්ඨ පියතුමාගේ නමක් සඳහන් කරමු. මගේ පාප්පගේ නම එම්.එස්. බණ්ඩාර. එම්.එස්. බණ්ඩාර මහත්මයා. එතුමා වෛද්‍යවරයෙක් හැටියට පරමාදර්ශයක් ඔබතුමියට ලබා දීලා තියෙනවා. දැන් කොච්චර කල් වෙනවද මේ ආයතනය ආරම්භ කළා? දැනට අවුරුදු 12ක් වෙනවා. අපි ආයතනයක් විදිහට ආරම්භ කළේ උනාට දැන් අවුරුදු 15කට වගේ කලින් තමයි මම මේ නිෂ්පාදන පොඩ පොඩ හැදුවේ. ඉස්සෙල්ලාම ස්ක්‍රබ් එකක්, කුරුලෑවලට ට්‍රීට්මන්ට් එකක්, ඒ වගේ දේවල් මම මුලින්ම හදලා තිබුණා. නමුත් නමක් එක්ක ඇවිල්ලා මේ වගේ තත්යකට ආවේ දැන් අවුරුදු 12කට විතර කාලෙකදී. අපි ඊළඟ ගීතය ගැන කතා කරමු. මොකද ඊළඟට තෝරගත්ත ගීතය? ඊළඟට තෝරගත්ත සිහින ලෝවක් තුටුවා මතකයි කැරන්ස් විජේවර්ධන මහත්මයාගේ. තාමත් ජනප්‍රිය ගීතයක් ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කරන, ඔහු නිර්මාණය කරපු ගීතයක්. විශේෂ කැමැත්තක් එහෙම තියනවද කියන්න? ඒ මේ සින්දුවටත් මම හරි ආසයි. හත් කියන්නේ හිතට රදින සින්දුවක්. ඒ වගේම මේ මියුසික් වලට තේරුමට, ඒ වගේම කැරන්ස් විජේවර්ධන මහත්මයාගේ කටහඬට මම ගොඩක් ආසයි. ඒ නිසා එතුමාගේ ගොඩක් සින්දුවලට මම කැමති. ඒ වගේම එකක් තමයි මේක. ක්ලැරන්ස් විජේවර්ධනන් ඒ වගේම හරි සුන්දර මිනිසෙක්. මගේ හොඳ කල්‍යාණ මිත්‍රේ. ඔහුගේ හැම ගීතයක්ම ලස්සනයි නේද චාන්දනි මැතිණියනි? හැම ගීතයක්ම ලස්සන. අනිත් එක දැන් වුණත් ඕනම ෆන්ක්ෂන් එකකදී කට්ටිය එකතුනොත් කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ සින්දු. ඉතින් තාමත් අපි ඒ සින්දු වලට ගොඩක් ආදරය කරනවා. හොඳයි, අපි අහමු ගීතය. සිහිනලුවා මතකයි
සිරි කතා අහුලන සාද සාමිචිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලංකාවේ සීආර්ආයි ගුවන්විදුලි වෙනුවෙන් ශ්‍රීනාත් මත්තුමගේ ගෙනෙන රේඩියෝ සංග්‍රහව සෑම සෙනසුරාදාවම සවස් 5ට ඔබේ සවන්පත් සනහාලයි. දැනුම විනෝදය නිසිරිසි රසාස්වාදයේ කැටි කරගත් ගුවන්විදුලි නාද කාව්‍ය සැරලි විත් ශ්‍රීනාත්. ශ්‍රී ලංකා ඔබ වෙත ගෙන එන නොමියෙන ගින්. ඔබ ඇසීමට ප්‍රිය කරන මෙවන් පැරණිම ගීත එකතුවයි නොමියෙන ගී. සෑම සෙනසුරාදාවකම සවස 5:30ට දන්නා යමක් ගැන නොදන්නා දෙයක්
හිතාගෙන ඉන්නේ හැමදේම දන්නවා කියලානේ. ඇයි? දන්න දෙයක් හරියටම දැනගන්න. දන්නා යමක් ගැන නොදන්නා දෙයක්. දිනපතා පසුරු තුනට රාත්‍රී 10ට. ලෝකයම එක යායක්. අහස ඒ සැම කෙරේනා. ඒ අහස් වියන යට. ලෝකයට සමීප වෙන්න එන්නේ අහස් වියන. සැම සෙනසුරාදාම. දහවල් එකට. දශමනවය සීආරයි ශ්‍රී ලංකා. අසිරිමත් චරිත. අසිරිමත් චරිත. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනය කළා. ඊතර මෙතර සුහසක් කාන්තාවන් අතර අති ජනප්‍රිය නිෂ්පාදනයක් වූ ෆෝඑව නිෂ්පාදන ආයතනයේ නිර්මාණතුරියට අපි ආරාධනා කළේ චාන්දනී බණ්ඩාර මැතිණියට. චාන්දනී බණ්ඩාර මැතිණියනි, දැන් ඔබතුමිය දැන් දුර ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ අවුරුදු 12ක 15ක කාලයේ තුලදී අති ජනප්‍රියයි. ජාත්‍යන්තරයටත් මේ නම අරගෙන යන්න හැකි වුණා. ඒ කොහොමද? ජාත්‍යන්තරයට යන්න හැකි වුණේ ඇත්තටම අපි හදන නිෂ්පාදන අපි හැම වෙලාවෙම ක්වලිටි ස්ටෑන්ඩර්ඩ්ස් එක්ක, ඉන්ටර්නැෂනල් ක්වලිටි ස්ටෑන්ඩර්ඩ්ස් එක්ක තමයි හැදුවේ. ඉතින් ඒකෙදී මට අවශ්‍ය වෙලා තිබුණා ලංකාවේ ඉන්න අය හැමදාම අගය කරන්නේ පිටරට දෙයක්. ඒ නිසා මට ඕන වෙලා තිබුණා අපේ නිෂ්පාදන පිටරට අරන් ගිහිල්ලා ඒ රටේ මිනිස්සු අපේ පිටරටවල කට්ටිය අපේ නිෂ්පාදන අගය කිරීමේ තත්ත්වයක් ඕනේ කියන එකට. ඇත්තටම ඒ නිසාම දැන් මට ඔස්ට්‍රේලියාවේ සෙලොන්ස් දෙකක් තියෙනවා. ඒ සෙලොන්ස් වල අපි ෆේෂල්ස් වලදී පාවිච්චි කරන්නේ ෆොරෙවර් නිෂ්පාදන. ඉතින් ඇත්තටම ඒ අය අගය කරනවා. මට ඕන වෙලා තිබුණේ අපේ අයටත් පෙන්නන්න අපේ රටේ දේවල් පිටරට අගය කරනවා කියන එක. ඒ අගය කිරීමත් එක්ක මට ආදර්ශයක් දෙන්න වුණා හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් කියන තැනක අපි ඉන්නවා කියලා. ඇත්තටම මගේ තව නිෂ්පාදනයක් තියෙනවා ඉන්දියාවේ, චාන්දනී ස්කින් නැචරල්ස් කියලා. ඉතින් ඒ නිෂ්පාදනත් අපිට කරගන්න හැකියාව ලැබුණේ අපේ තිබුණු ඒ කියන්නේ හොඳ දෙයක් දෙන්න ඕනේ, අපි තරඟයක් කරන්න ඕනේ. ඒ කියන தත්ත්වේ නිසා තමයි මේ නිෂ්පාදන මම පිටරටවලට අරන් ගියේ. ඒ වගේම මට ඕන වෙලා තිබුණා අපේ රටට විදේශ විනිමයක් ලබා ගන්න මේ නිෂ්පාදන තුළින්. ඇත්තට මේක විදේශ විනිමය ලබා ගන්නවා කියන්නේ රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක්. මම මගේ සියසින් මා දුටු ඔස්ට්‍රේලියාවේදී තාමත්ම ඉල්ලුමක් තියෙන මේ ෆෝඑව නිෂ්පාදන අලවි සැලක් මම දුටුවා. එහිදී හොඳ ඉල්ලුමක් තියෙන බවත් ඒ හිමිකරු, ඒ වෙළඳසැල හිමිකරු මා සමග පැවසුවා. දැන් මෙය ඔබ අභියෝගයක් කියලා හිතුවේ නැද්ද ජාත්‍යන්තරයට යනකොට? ඔව්, හැම වෙලෙම හැමදේකම අභියෝගයක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඒක නිසාම තමයි අපිට යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අභියෝගයක් ජය ගන්න ගියාම තමයි අපිට එකෙන් ගොඩක් හොඳ දෙයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබ තාමත්ම ධීරිය කාන්තාවක්. අපි ඊළඟ ගීතයට යමු. මම ඊළඟට තෝරගත්තේ ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් කියන සින්දුවට නිමල් ගුණසේකර මහත්මයාගේ. ඉතාමත් ලස්සන ගීතයක්. නිමල් ගුණසේකර කියන්නේ හොඳ සංගීතඥයෙක්, සුමියුරු හඬක් තියෙන ගායකයෙක්. අහමු ගීතය. ආදරේ කිවිලි මොකද තියෙන්නේ
වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කළා. ශ්‍රී ලංකාවේ පමණක් නොව එතරත් කාන්තාවන් අතර ඉතාම ජනප්‍රිය නාමයක් තමයි Forever. Forever නිෂ්පාදන කාන්තාවන් වැළඳගන්නේ හිතියන විශ්වාසවන්තනීය භාවයේ නිසා. එහි නිර්මාතෘවරිය තමයි චාන්දනී බණ්ඩාර මැතිලිය. එතුමිය සමගයි අද මේ කතාබහ මේ හොරාවට එතර මෙතර අපේ සුවහසක් අසන්නන් වෙනුවෙන් ගීතෝරන්නේ එතුමිය 97.9 ශ්‍රී ලංකාවට www.crisrilanka.com කියන වෙබ් ලිපිනෙන් ලෝකේ කොතනෙ හිටියත් ඔබට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඇප් එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔබේ ජංගම දුරකථනයෙන් දුරකථනක කොතනක හිටියත් ඔබට මේ වැඩසටහනට සම්බන්ධ වෙන පිළිබඳ. ඉතින් චාන්දනී බණ්ඩාර මැතිණිය තමයි අද මේ හෝරාවේදී ගීතෝරන්නේ. දැන් මේ ඔබතුමිය මේ ඊ පෙරේදා මට මතක හැටියට මේ අගෝස්තු 3 තවත් කලෙලි දැක්මක් තිබුණා. මොකක්ද ඒ? ඔව්, අපි නිෂ්පාදනය කළ POP Power of Plants කියලා නිෂ්පාදන පෙළක්. මේදී විශේෂයෙන්ම නෙල්ලි රස කිඳ වලින් නිෂ්පාදනය කර තේකක් නිෂ්පාදනය කරා. නෙල්ලි රස කිඳ පමණයි අඩංගු වෙලා තින්නේ. ඒ වගේම තව නිෂ්පාදනයක් අපි කළා ඒක පස්පංගුව කියලා. ඇත්තට පස්පංගුව කියලා කිව්වට 11 පංගුවක් වගේ ස්වභාවික ශාකසාරය එකතු කළා. කොත්තමල්ලි දැන් අපි උණ හැදුනහම ඊතරම පස්පංගුව පැකට් එකක් බොන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා දැන් විදේශ රටවල ඉන්නකොට මේ පස්පංගුව පැකට් එක නැතුව අපිට හරි අමාරුයි සමහර වෙලාවට. ඉතින් අපි නිෂ්පාදනය කරා ස්වභාවික ශාකසාරය 11ක්. ඇත්තටම මේ මගේ පියාගේ වටවරු අනුව තමයි නිෂ්පාදනය කළේ. මෙහිදී අපි විශේෂයෙන්ම දේශීය ශාකසාරමය නිෂ්පාදන පරණ වටවරුවක් මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක එකතු වෙලා තමයි මේ නිෂ්පාදනය කරේ. ඇත්තටම දැන් අපි ගත්තොත් පස්පංගුව පැකට් එකක් සැෂේ පැකල් තියෙන දියරමිය පානයක් සම්බන්ධ මොකුත් ඕනේ නැහැ. උණු වතුර එකක් අරගෙන සැෂේ එකක් කඩලා දාලා බොන්න පුළුවන්. දැන් මං හිතන්නේ මේක ඕස්ට්‍රේලියාවේ හුඟක් මේ මෙල්බන් නුවර හුඟක් ප්‍රචලිත වෙයි කියලා. මොකද චාන්දනී බණ්ඩාර මැතිණියනේ මේ මෙල්බන් වල ඉන්න පිල්ලෙයි කියලා වෛද්‍යවරයෙක්.
උණහිම් මිරිස්සාව හැදිලා ගියාම එතුමා මේ බටහිර බෙහෙත් දෙන්නේ නැහැ. කොත්ත මල්ලි ටිකක් අම්බගෙන බොන්න කියලායි එතුමා කියන්නේ. ඒ මං අහලා තියෙනවා, එතුමා මට මුණ ගැහිලා තියෙනවා. මං හිතන්නේ එතුමාට මේ පණිවිඩය කොහොම හරි දෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒ වගේම තව නිෂ්පාදනයක් අපි කළා, කැස්ස හැදුනහම තල්සූ කිරි පැණියක්. මේකට හරි ලස්සන කතාවක් තියෙනවා. පුංචි කාලේ අපිට ලෙඩ හැදුනහම, පුණ හැදුනහම පාවට්ට පංචාංගනේ තමයි හදලා දෙන්නේ. ඉතින් අපි හරි අකමැති මේ බොන්න තිත්ත නිසා. ඉතින් මේ නිසාම අපි පාවට්ට වලින් තමයි නිෂ්පාදනය කරේ. පාවට්ට තල්සූ කිරි පැණිය අපි මේකෙදි තල්සූ කිරි එකතු කරගත්තා තවත් රසවත් වෙන්න. ඒ වගේම තමයි සුදු ලුණු, ඉඟුරු, පාවට්ට, කටුකරෝසන මේ හැමදේම අඩංගු කරලා තමයි අපි මේ කැස සඳහා සිරප් එක හදලා තියෙන්නේ. ඇත්තටම මේක බොනකොට ගාක් හොඳින් කැස අඩු වෙනවා, ඒ වගේම සෙම ගතිය අඩු වෙලා යනවා. ඒ වගේ අපි ආයුර්වේද වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා තමා මේ නිෂ්පාදනය කරේ. ඉතින් මං හිතන්නේ මේක ඉතාමත් හොඳ පණිවිඩයක් වෙනවා. මෙල්බන් නුවර නයන අපිට නිතර කතා කරන අපේ වැඩසටහන් වලට මේ ආරංචිය ලබා ගනීවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඊළඟ ගීතයට යමු. මිල්ටන් මලාරත් මහත්මයාගේ ඔබේ නිල් නුවන් කියන ගීතයට. ඒක ඔබතුමිය එහි පදමාලාව, ඒ වගේම ගායන විලාසය මේවට තමයි කැමතිනේ. කැමති. ඔව්. අහමු ගීතය. අසිරිමත් චරිත වෙහෙස නිවන හවස
අසිරිමත් චරිත කියන විශේෂංගයට අද අපි ආදර්ශමත් කාන්තාවක් සම්බන්ධ කරගත්තා. එතුමිය පරමාදර්ශී චරිතයක් අපට, ඒ වගේම එතුමිය අපට විදේශ විනිමය ලබා දෙන තාමත් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන කෙනෙක්. මේ තමයි ෆෝරෙව නිෂ්පාදන ආයතනයේ අධිපතිතුමිය. තව ඉදින් කිව්වොත් ෆෝරෙව නිෂ්පාදනවල නිර්මාතෘවරිය තමයි අද කී තෝරන්නේ චාන්දනී බණ්ඩාර මැතිණිය. දැන් චාන්දනී බණ්ඩාර මැතිණියනේ, දැන් ඔබතුමියගේ පිටිපස්සෙන් ඔබතුමියගේ පවුලේ අය ඉන්න ඇති ශක්තිය ධෛර්යය දෙන්න අපි ඒ ගැන සිහිපත් කරමු. මගේ හස්බන්ඩ් ප්‍රියන්ත අබේරත්න, එයා තමයි මට ගොඩක් උදව් කරන්නේ මගේ ජීවිතේ. මම අද මේ තත්ත්වයෙන් ඉන්නේ ප්‍රියන්ත නිසා. ප්‍රියන්ත වෘත්තිමය විදුලි සංදේශ ඉංජිනේරුවෙක්. දැනට ඔහු මගේ ව්‍යාපාරවලට මට උදව් කරනවා. ඒ වගේම මගේ දුවත් මට හුඟක් උදව් කරනවා මගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යන්න. අලුත් අයිඩියාස් දෙන්නේ, අලුත් දේවල් අලුත් විදිහට දකින්නේ මගේ දුව. ඉතින් මට ඒ හැම දෙයකින්ම එයා මට දැනුම ලබා දෙනවා. ඒ වගේම තමයි මගේ දෙමාපියන් අද ජීවතුන් අතර නැති වුණත් ඒ අය මාව හොඳ මනුස්ස හොඳ කාන්තාවක් විදියට වෙන්න කියලා ඒගොල්ලෝ පොඩි කාලේ මාව හැදුවා. ඒ හදපු නිසා වෙන්න ඇති. අදටත් ඕන දෙයකට මුණ දෙන ශක්තිය මට තියෙන්නේ. ඒ වගේම ඕන දෙයක් තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් ශක්තිය මට තියෙන්නේ. ඒ වගේම ඕනම දෙයක් තේරුම් අරගෙන සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්න චරිතයක් බිහි වෙලා තියෙන්නේ මගේ දෙමාපියන්ගේ ආශිර්වාදය සහ ඒගොල්ලන් මාව හරියට හදපු නිසා කියලා මම හිතනවා. ඇත්තටම ඔව්, දුරදක්නා නුවණින් රටට දයත වැඩ ඇති දියණියක් හදලා මම කොයි තරම් ආඩම්බරයක්ද නේ. ඒ වගේම දියණියගේ නමත් අපි සඳහන් කරමු. මගේ දියණිය උෂානි අබේරත්නේ. ඇය දැන් අධ්‍යාපන ලබන්නේ? ඇය දැනට මෙල්බන් වල තමයි ඉගෙන ගන්නෙ. ඇය වෛද්‍යවරියක් වෙන්න තමයි ඉගෙන ගන්නෙ. අපි වෛද්‍යතුමිය අපේ ව්‍යාපාරයට උදව් කරයිනේ ඉස්සරහ. ඔව්, අනිවාර්යෙන්ම හිතනවා එහෙම කියලා. හරි, අපි ඊළඟ ගීතේ යමු. ඊළඟ ගීතය මම හුඟක් ආස කරන ගීතයක්. ගඟ අද්දරමා කියන සිංදු විජේ කුමාරතුංගගේ. ඒ සුන්දර මම ගොඩාක් කැමතියි. ඒ චිත්‍රපටියත් සිහිපත් වෙනවා අපිට නේද? ඔව්, ඒ චිත්‍රපටිය සිහිපත්. Selling the water, barley, bendy, randang.
Niruvachaya Sangave paaya Ubaruvachaya Sangave paaya Kala talavata Tala kalavak FM 97.9 CRI Sri Lanka CRI Sri Lanka අසිරිමත් චරිත වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද අපි ආරාධනා කළා. ඔබ දන්න හඳුනන ෆෝඑව නිෂ්පාදන කාන්තාවන් අතර අති ජනප්‍රියයි. ශ්‍රී ලංකාව වගේම විදේශ රටවලත් විශේෂයෙන්ම මෙල්බන් වගේ නගරවල ඔස්සලයාවේ ෆෝඑව ආයතනයේ නිර්මාතෘවරිය තමයි චාන්දනී බණ්ඩාර වැතිනේ. මං අර ඔබතුමිය දවසක් උත්සවයේදී කතා කරන අහගෙන හිටියා. මට හිතුණා අනේ ඔබතුමිය ඉන්නව නම් අපේ ආයතනයේ හොඳ නිවේදිකාවක් වශයෙන් සේවය ලබා ගන්න තිබුණා නේද කියලා මට හිතුණා. මොකද ඉංග්‍රීසි බස සහ සිංහල බස හැසිරවීම ඉතාමත් ව්‍යක්ත විදිහට හැසිරුවා. ඒ වගේම කනට මිහිරි ඉතාමත්ම හොඳ හඬක් තියෙන ඔබතුමියද මොකද කියන්නේ ආරාධනයට මගේ නිවේදිකාවක් හැටියට නම් හරිම අපූර්වයි. ඒ අය ආරාධනා කරපු ලංකාවේ ඉන්න දවසකට හරිම අපූර්වයි. හරිම ලස්සනට. ඒ කියන්නේ බස හසුරුවනකොට මට නම් හිතෙනවා තාමත්ම හොඳයි. වැඩසටහනක් මෙහෙවන්න තනියම වුණත් ඔබතුමියට පුළුවන් ඒක. මේ දැන් මේ මට මතකයි මේ ෆෝඑව කර්මන්ශාලාවක් තියෙනව නේද මහනුවර? ඔව්. පල්ලිකැලේ තමයි. දැන් ඔබතුමිය නිසා විශාල පිරිසක් යැපෙනවා. කොච්චර වගේ පිරිසක් ඉන්නවද සේවක සංඛ්‍යාව? දැනට අපි ළඟ 650කට අධික ප්‍රමාණයක් වැඩ කරනවා. 650 කියන්නේ විශාල පිරිසක්. ඔව්. ඒ වගේම තව ශාඛා තියෙනවද? දැනට ඒ කියන්නේ අපි ලංකාවේ BOI zone එකේ තියෙන ෆෝරේ පල්ලිකැලේ නිෂ්පාදනය කරන ඒ වගේම එතනින් ඉන්දියාවේ තියෙනවා අපේ තව ශාඛාවක්. ඒක චාන්දනි ස්කින් නැචරල්ස් කියලා යන්නේ. එතන වෙනම මැනුෆැක්චරින් ඒ ඔක්කොම ඉන්දියාවේ කරන්නේ. ඒ විදිහට ඒ කියන්නේ ස්කින් කෙයාර් බැත්ත ගත්තොත් ඒ තැන් දෙක තමයි දැනට තියෙන්නේ. ඊට අමතරව රූපලාවන්‍ය ආයතන සැලොන්ස් තියෙනවා මට 10ක්. පුරා. ඉතින් ඒක ලංකාව ඊළඟට මෙල්බන් වල සැලොන්ස් දෙකක් තියෙනවා. මලන් හරි ආසාමෙන් අහගෙන ඉන්නේ. හරි ආඩම්බරයක්. ඔබ වෙන්නේ ඇත්තටම රජයකින් කරන්න ඕන කටයුත්තක් ඔබතුමිය කරනවා. සාවල් දෙනවා, විදේශ විනිමය අපට ලබා දෙනවා. ඒ වගේම බොහොම සුන්දර චරිතයක්. ඉතින් මම මේ වෙලාවේදී අපේ ප්‍රියන්ත අපිරත් මහත්මයාටත් විශේෂ ස්තුතියක් පුද කරනවා ඔබතුමියට මේ නිදහස ලබා දීම පිළිබඳව. ඔබතුමියගේ මේ කාර්යයට පූර්ණ සහයෝගය ලබා දීම පිළිබඳව. දැන් මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය කොහොමද ලබා ගන්නේ? අපේ අමුද්‍රව්‍ය ලබා ගන්නකොට විශේෂයෙන්ම ස්වභාවික ශාකතර අමුද්‍රව්‍ය සේරම ලබා ගන්නේ ලංකාවේ. දැන් ප්‍රොඩක්ට් එකක් ගත්තාම අපි ඒකෙන් 75% වගේ ප්‍රමාණයක්ම ලංකාවෙන් තමයි ගන්නෙ. අනිත් දේවල් හුඟක් වෙලාවට අපි ගන්නවා සමහර වෙලාවට ෆ්‍රේග්‍රන්ස්, හොඳම ෆ්‍රේග්‍රන්ස් අපි ගන්නවා ෆ්‍රාන්ස් වලින්. ඒ වගේ මෙහිදී යොදව ගන්න බැරි සමහර දේවල් අපි පිටරටින් ගේන වෙලාවල් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් කන්ටේනර්ස් ඒ වගේ දේවල්. ඉතින් අපි මේ ඒ වගේ දේවල් අපි ගතන ලංකාවේ හුඟක් වෙලාවට ලංකාවේ හදන ස්වභාවික ශාක සාරම නිෂ්පාදනය තමයි අපි අරගන්නේ. ඒකෙදි ගන්නකොටත් හැම වෙලාවෙම ඒ කියන්නේ අපේ ඉන්නවා ග්‍රෝවර්ස්ලා. මොකද BOI zone එකේ අපිට ලොකු garden එකක් එහෙම කරන්න අමාරුයි. ඒ නිසා අපි වෙනම ඉන්නවා අපේ ග්‍රෝවර්ස්ලා දුප්පත් ගොවියෝ තමයි ලංකාවේ ඉන්නේ. හුඟක් වෙලාවට කොමාරිකා, නෙල්ලි, සියඹලා මේවා හැමදේම අපි ගන්නෙ ගොඩාක් ඈත ගම්වලින් එකතු කරලා. ඉතින් අපේ වාහනයක් ගිහිල්ලා ඒ වගේ ගොවියන්ගෙන් එකතු කරන් ඇවිල්ලා තමයි අපි අමුද්‍රව්‍ය අරගන්නේ. ඉතින් අපි ඇත්තටම ඒ පැත්තෙනුත් බැලුවේ අපේ නිෂ්පාදන ගන්න කෙනෙක් ෆෝරෙවර් ෆේස් වාෂ් එකක් ගන්න එකනේ. ඒ හැමෝටම ඒ ෂෙයාරක ගිහින් තමයි මේ අරගන්නේ. ඒ කියන්නේ අපි අපේ ඒ තරමට අපි හැම වෙලාවෙම බලන්නේ හොඳ දෙයක් අපේ ලංකාවේ අයට දෙන්න. ඒක නම් තාම හොඳ පණිවිඩයක් ඔබතුමිය ලබා දුන්නේ. ඒ කියන්නේ සියඹල ගහක් තියෙන මිනිස්සුෙකුට පවා ඒ පිදිලා යනවා. නේ? අපේ හැම නිෂ්පාදකයකම සියඹල ඇට පවුඩර් තියෙනවා. සියඹල ඇට පවුඩර් හොඳ මොයිස්චරයිසර් එකක්. අපි ඊළඟ ගීතයට යමු.
ඊළඟ ගීතය පුංචි දවස්වල නින්දට යද්දි සුජාතා අත්තනායකගේ. මේ ගීතේ මම හරිම කැමතියි සිල්රත්නයි. මේ හේතුව මේ මම මැරි කරනකොට මේ අපච්චි මගේ ජීවතුන් අතර හිටියේ නැහැ. ඉතින් මට මම ওই සින්දුවට හරි කැමතියි. මට එදා ඒ වින්ග වේක වෙලාවේදී මට ওই සින්දුව මගේ හිතින් මම කිව්වා. ඒ කියන්නේ දැන් ප්‍රියන්ත මහත්තයා ඔබතුමිය අර අතින් අල්ලගෙන කැඳ යනකොට අර ශ්‍රේෂ්ඨ පියතුමා මතක් වෙන්න ඇතිනේ. මතක් වුණා. මට ඒ සින්දුවයි ඒ මගේ ජීවිතේ ගොඩක් එක වගේ කියලා මට හිතෙන නිසා මම ඒ සින්දුවට ගොඩාක් ආසයි. අපි හමු වෙමු. සිරි කතා අහුලන සාද සාමිචිය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලංකාවේ සියරයි ගුවන්විදුලි වෙනුවෙන් ශ්‍රීනාත් මත්තුමගේ ගෙනෙන රේඩියෝ සංග්‍රහව සෑම සෙනසුරාදාවම සවස 5ට ඔබේ සවන්පත් සනහාලයි. දැනුම විනෝදය නිසිරිසි රසාස්වාදයේ කැටි කරගත් ගුවන්විදුලි නාද කාව්‍ය සැරලි විත් ශ්‍රීනාත්. What?
යන්න බලන්න අනුරාධපුර රාජධානී අවසන් රජතුමා කවුද කියලා. පස්වන මිහිඳු රජතුමානේ තාත්තේ. එතකොට බිල් ක්ලින්ටන් ඇමරිකාවේ කීවෙනි ජනාධිපති? 42 වෙනි ජනාධිපතිනේ තාත්තේ. ඈ එහෙනම් කියමුකෝ බලන්න, සෙනසුරු ග්‍රහයා ඉස්සෙල්ලාම හොයාගත්තේ කවුද කියලා. අයියෝ තාත්තේ, ගැලීලියෝ ගැලීලිනේ. කොහොමද අපේ මේ ළමයා මෙච්චර දේවල් දන්නේ? පුතා විතරක් නෙමෙයි, මමත් දැන් ඔවා දන්නවා. ආ ඒ කොහොමද? ඇයි අපි දෙන්නම අහන්නේ සීආරයි ශ්‍රී ලංකානේ. අපි දෙන්න විතරක් නෙමෙයි, දැනුම හොයන හැමෝම දැන් අහන්නේ සීආරයි ශ්‍රී ලංකා සඳුත සේදයනේ. දැනුම් පොතට දැනුම සොයන ඔබත් එන්න සෑම සම්තාවකම හවස 2:35ට සේදයායට. මේ අපේ පුංචි පෙල්. ඔයාලා හැමෝටම පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඉරිදා හවස 3ට පුංචි ඔබ වෙනුවෙන් මේ පුංචි අපේ පුංචි පය. ඇහෙන රේඩියෝ අතර අහන රේඩියෝ ඔබ FM 97.9 CRI ශ්‍රී ලංකා. අසිරිමත් චරිත. අසිරිමත් චරිත. වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට වචනේ පරිසමත්වර්ථයෙන්ම අසිරිමත් චරිතයකට අපි ආරාධනා කළා. කිටි දැනුම් දීමකින් එතුමිය බොහෝම කැමැත්තෙන් අපේ ආරාධනය පිළිගත්තා. ඉතින් එතුමිය තෝරන ගීතත් ඒ වගේම ගීත සාහිත්‍ය පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒ වගේම අපේ රටට ආදරය කරන ඉතාමත්ම විශිෂ්ට ගණයේ හෙළ කාන්තාවක් කියලා එතුමිය හඳුන්වා දෙන්නට පිළිබඳ. මේ තමයි Forever නිෂ්පාදන නිර්මාතෘවරිය චාන්දනී බණ්ඩාර මැතිණිය. චාන්දනී බණ්ඩාර මැතිණිය, නේ දැන් ඔබතුමිය පාසල් කාලයේදී දැන් මෙහෙම රටට දැයට වැඩ ඇති දෙයක් කරන්න හිතාගෙන හිටියද? එහෙම සිතුවිල්ලක් තිබුණාද? එහෙම නැත්නම් වෙනත් දෙයක් ගැනද හිතාගෙන හිටියේ? පොඩි කාලේ ඉඳලම මම හිතාගෙන හිටියා හොඳ දෙයක් කරන්න ඕනේ කියලා. රටට දෙයක් කරන්න ඕනේ, රටට සේවයක් කරන්න ඕනේ කියන එක මම පුංචි කාලේ ඉඳලම හිතේ තිබ්බ දෙයක්. මම හිතන්නේ අප්පච්චිගෙන් අම්මගෙන් එන්නේ නැති එකනේ. ඔව්, අම්මගෙන් අප්පච්චිගෙන් ආවේ. මොකද ඉස්සර මට මතකයි අපේ ගෙදර ලොකු බත් හැලියක් උයනවා. බත් හැලිය කියලා නේ කියන්නේ ගමේ. ඒ වගේ උයනවා. ඔක්කොම කෑම ජාති පොලොස් මෙව හැමදේම ගෙදර ලොකුවට හදනවා. ඉතින් ඒ ගෙදර ඉන්නේ කීප දෙනයි. නමුත් ඒ කෑම හුඟාක් වෙලාවට ගමේ අය එනවා. ඒගොල්ලෝ කනවා බොනවා. ඕන වෙලාවක අපේ ගෙදරට ආවොත් හැම කෙනෙකුටම කන්න බොන්න දීලා යවන්නේ. අර ඒ වගේ පරිසරයක මම හැදුනේ. කවුරුහරි කෙනෙක් නෑ බෑ කියලා අපෝ හැම වෙලාවකම අපි ඒගොල්ලන්ගෙන් අපිට තිබුණත් නැතුව අපි උදව් කරනවා. ඉතින් මේ හැමදේම ඒ පරිසරයත් එක්ක හැදුණු නිසා වෙන්න ඇති. මට ඒ වගේම අදහස් වෙන්නේ නැති මේ වගේ දේවල් කරනවා කියලා. කොහෙද මේ සුන්දර ගම්මානය ඔබතුමිය බිහි වුණා? මාතලේ අලු විහාරේ. ආ, මාතලේ අලු විහාර ඓතිහාසික ස්ථානයක් නේ? ඒ ළඟම, පන්සල් ළඟම තමයි. මොනවත් මාතලේ මේ අලු විහාර කියලා කියන්නේ බොහොම ඓතිහාසික ප්‍රදේශයක්නේ. බොහොම ආදි මිතුන් මිත්තන්ගෙන් පැවතෙන මේ චරිත තමයි මේ නැවතත් බිහි වෙන්නේ කියලා අපිට හිතෙනවා. නේද? එහෙම ඉන්න ඇති දිගටම. එතකොට කොහොමනත් අපේ ප්‍රියන්ත මහත්තයා කේතලෙන් මල්ලක් තමයි ගෙනල්ලා තියෙන්නේ. එහෙම ඒ කතාවට කියනවා නේද? කොහොමනත් මේ තාමත්ම ශ්‍රේෂ්ඨ චරිතයක් ඇටියට ඔබතුමියද අපේ ප්‍රණාමය පුද කළ යුතුව තිබෙනවා. දැන් ඔබතුමිය මේ වැඩසටහන නිමාමට කලින් රටට දෙන එනත්තන් හැදෙන පරම්පරාවට කාන්තාවන්ට මේ දියණිවරුන්ට ලබා දෙන පණිවිඩය මොකක්ද? හිතට එකඟව වැඩ කරන්න කියලා. අපි හැම වෙලෙම අපේ හිතට එකඟව වැඩ කරනනම් කවදාකවත් පරදින්නේ නැහැ. හිතත් එක්ක අපි හැම වෙලෙම කතා කරගෙන වැඩ කරනනම් අපි කවදාකවත් පරදින්නේ නැහැ. මම හැම වෙලෙම අපි එතකොට වරදක් කරන්නවත් පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලෙම වෙන කවුරුත් නැහැ. තමන්ට ආශිර්වාදය ගන්නත්, තමන්ට
වැරද්ද තේරුම් කරලා දෙන්නත් හරිදේ තේරුම් කරලා දෙන්නත් එකම එක්කනා තමයි තමන්ගේ හිත. ඒ නිසා හැම වෙලේම තමන්ගේ හිතට එකඟව වැඩ කරලා ඕනම දෙයක් ක්ෂණිකව ලබා ගන්න යන්නේ නැතුව කාලෙත් එක්ක අපි ගියොත් අපිට ඕන දෙයක් ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒක මම අත්දැකීමෙන් තමයි කියන්නේ. තමත් විශිෂ්ට පණිවිඩයක් ලබා දුන්නා. එතර මෙතර සුවහසක් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ඊළඟ ගීතයට අපි යමු. ඊළඟ ගීතය ටීම් ජයරත් මහත්මයාගේ සොඳුරු අතීතය. අතීතයට ගියාද? අපි යමු ගීතේ. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අද මෙන් කැපවි ඔබේ නමට පුද දෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. නොසැලී නොතැවී බාධක හමුවේ ආහින්දා ජය ගන්න ඇති. ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතේ නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායි සෙනෙහසින් අපි ආදරෙන් හමු වෙන්න ඇති. අසිරිමත් චරිත
වෙහෙස නිවන හවස අසිරිමත් චරිත කියන විශේෂාංගයට අද සහභාගී වුණේ අපි ආරාධනා කළේ විශිෂ්ට ගණයේ නිෂ්පාදනයක් වන කාන්තාවන්ගේ විශ්වාසයේ දිනු ෆෝඑවර් නිෂ්පාදන නිර්මාතෘවරිය වන චාන්දනී බණ්ඩාර මැතිණිය. එතුමිය තමයි අද ගීතේරු ඉතාමත් අපූරු ගීත තේරුවා ඉතාමත් අගනා පණිවිඩ අපට ලබා දුන්නා. අවසන් ගීතය ගැන කියන්නට ඉස්සෙල්ලා වැඩසටහන නිෂ්පාදක තරිඳු පෙරේරා මව බෙහෙතවත් සේනරත්න සෙන්රත් චන්දනී බණ්ඩාර මැතිණියනි අවසාන වශයෙන් මේ වැඩසටහන පිළිබඳවත් අවසන් ගීතය ගැනත් යමක් කියන්නට ඔබතුමියට අවසර. සිල්රත්න අයියා වගේ කෙනෙක් එක්ක මේ ඉන්ටර්විව් කරලා මේ වගේ වැඩසටහනක සහභාගී වෙන්න ලැබීම ලොකු වාසනාවක්. ඉස්සර අපි ඔබතුමාගේ කටහඬ ඇහුවා රේඩියෝ එකෙන්. නමුත් අද ඔබතුමා මාව ඉන්ටර්විව් කරනවා. ඉතින් මට ඒක හරි ලොකු ජයග්‍රහණයක් කියලා හිතුණා. ඒ වගේ මේ කටහඬේ තිබුණ නිමිච්ච බව, ලස්සන, අදටත් තාම ඒ කටහඬ තරුණව ඇහෙනවා. ඉතින් මම ඒකට බොහොම ආඩම්බර වෙනවා ඔබතුමා මාව ඉන්ටර්විව් කරාට. ඒ වගේම තමයි නිෂ්පාදකතුමාටත් ගොඩාක් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට සලසලා දීලා මේ ලස්සන පැයට සින්දු තෝරලා දෙන්න මගෙන් උදව් ලබා ගත්තට. ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. අවසන් ගීතය ගැනත් අපට යමක් කියන්න. අවසන් ගීතය නිරංජලා සරෝජනී පීරිස්ගේ මේ ගඟ මේ දුරු කතර ගෙවා. අපි හමු ගීතය. ಕರಲಾ